අප මෙලොවට බිහි කළ ආදරණීය දෙමාපියන්ට අපහට ශිල්ප ඥානය ලබා දුන් අපගේ ආදරණීය ගුරු භවතුන්ට සදා নমස්කාරය වේවා දිනන්නට හෙට දවස නොනිමි බඳ පොදි සිහින උරෙන් උර ගැටි ගැටි දිව යාය එක පෙළට සුවඳ දෙන සමනලුන් වේය අප ඔබලවට දනුම පිරිහෙට ලොවක් තනමු අපි මේ ලෙසට අති ගෞරවනීය සාමීන් වහන්ස ආදරණීය අම්මේ තාත්තේ මාදයාබර ගුරු මෞනි පියාණනි සම්භාවනීය අමුත්තනි මාදයාබර සහෝදර සහෝදරයිනි ඔබ තනන හෙට දවස ආදරයෙන් වැළඳ ගන්න අපි හරි ආසාවෙන් බලා ඉන්නවා ඉතින් මේ හෙට දවස ඔබත් සමගම ජය ගන්න අත්දැකීම් හා අත්විඳීම් එකතු කරන් අපිත් දැනුමින් සන්නද්ධ වෙනවා ඉතින් අපේ මේ මෙහෙයුමට පන්නරයක් වෙමින් පුරා වසර 37ක් පුරාවටම අපිත් සමග අත්වැල් බඳගෙන සිටියේ DSI සුපර් ස්පෝට් දැනුමයි වාසනාවයි අද දින සත්කාරක පාසල වන හම්බන්තොට ශාන්තමේරි ජාතික පාසල් ශවනාගාරයේ සිට මෙම වැඩසටහන සජීවීව පටිගත කරන වගයි මෙම වාසනාවන්ත නිමේෂයේදී අපහා සම්බන්ධ වන හම්බන්තොට අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ KAD කරුණාරත්න මැතිතුමත් DSI ආයතනයේ ප්‍රදර්ශනාගාර කළමනාකරු වසන්ත කුමාර මැතිතුමත් අම්බලන්තොට කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ KD රණතුංග මැතිතුමත් DSI ආයතනයේ ප්‍රදර්ශනාගාර කළමනාකරු ජයන්ත ඒකනායක මැතිතුමත් මෙම අවස්ථාව සඳහා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා අද දින තරඟ වදින කණ්ඩායම් දිත්‍ය නියෝජනය කරමින් මෙතනට සැපැමිණි හාමුලන මහාවිද්‍යාලයේ ගරු විදුහල්පති නුවන් ප්‍රියංක රජගල්ගොඩ මැතිතුමනි ඔබතුමන්වත් හා බෝලාන මහාවිද්‍යාලයේ ගරු විදුහල්පති YGG විජිත් කුමාර මැතිතුමනි ඔබතුමන්වත් මෙම අවස්ථාව සඳහා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා අද දින තරඟ වදින කණ්ඩායම් දිත්වලටම උණුසුම් සුබපැතුම් එක් කරමින් මෙම වැඩසටහනේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා මාගේ මේ ගෞරවනීය ආරාධනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ආචාර්ය ගුණසේකරගේ පත්‍රණ මැතිතුමනි ඔබතුමන් වෙතයි බොමසතේ පුතේ අපි විශේෂයෙන්ම ඔබට කිය යුතු කරුණක් තිබෙනවා මේ වැඩසටහන තනිකරම දරුවන්ගේ වැඩසටහනක් මේ වැඩසටහන නිවේදනය කටයුතු කරන දරුවෝ ප්‍රස්වල පීතුරු සපයන දරුවෝ පවත්තන්නේ පාසලක ඒක තමයි අධ්‍යාපනය අපි බලාපොරොත්තු වෙන්න ඕන මේක බොරු කරන්න බෑ සමාජයට මොන දේ කරත් බොරු කරන්න බෑ සත්‍ය කවදා හරි එළි වෙනවා සත්‍ය වසන් කරන්නට බෑ ඒ අනුවයි සත්‍යත් එක්ක යන ගුණගරුක සමාජයක් කරා පියමන් කිරීමේ DSI සුපර් ස්පෝට් දැනුමයි වාසනාවයි වැඩසටහනේ අපි ආදරණීය විනිශ්චය මණ්ඩලයේ මා ඔබට හඳුන්වා දෙන්නම් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දුරන්දර ඒ වගේම දැනුමයි වාසනාවයි වැඩසටහන මාලාවේ දකුණු පළාත් සම්බන්ධීකාරක අප හිතවත් යුකේ තිලක් මනෝත් පත්මලාල් මැතිතුමා ඒ වගේම හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා වගේම දැනුමයි වාසනාවයි වැඩසටහන මාලාවේ හම්බන්තොට කලාපේ සම්බන්ධීකාරක නාලිකා ගුණතිලක මැතිණිය ඒ වගේ දිසන්ත සාපුත්‍ර සමාගමේ කලාප කළමනාකරතයන්පත් නිරෝෂන් අමරවිද මැතිතුමා අපේ විනිශ්චය මල නියෝජනය කරනවා එහෙමනම් අද තරඟ වදින කණ්ඩායම් දෙක හඳුනා ගමු මගේ දකුණු පස සිටින්නේ මුලන මහාවිද්‍යාලයේ කණ්ඩායමක් මගේ වම් පස නියෝජනය කරන්නේ බෝලාන ජාතික පාසලක් අපි මේ පාසල් දෙකට සුබපත්තුමු අපි එහෙමනම් තරඟේ පටන් ගමු නේද? දැස් තියනේ නේද? හොඳයි.
मैंने पलविनी अवस्था मुल महाविद्यालय अत्यंत लक्षण पुताट लभम प्रश्न देख महाकनदराव इंदिकल रजतमागे नमकु मग्द महाकनदराव इंदिकल रजतमागे नमकु मग्द देवन अकबो उत्साह तिबिन महासेन रजतमा महासेन रजतमा देवनी अवस्था अब लभने युद्ध हा साम कृति रचकिया कवरुंद लियो टॉल्स्टॉय बोलानो जातिक पासले नमिंदु लक्षान पुताट लभन पलविनी अद्रे पलविनी प्रश्न देख बदुलु वेव इदिकल रजतुमागे नमकु मग्द बदुलु वेव हतरवन महिंद उत्साह करन्न बदुलु वेव प्रश्न काश्यप धातुसेन रजतुमा ओब लभन देनी प्रश्ने अम्मा नमति रुसियन कृतिके रचकया कवरुंद विलियम शेक्सपियर मैक्सिम गोर्की मुलर महाविद्यालय प्रभुदा मधुशानि दुवट लभन पलविनी अदिरे पलविनी प्रश्न देख बेंजामिन सिस्रायली बेंजामिन सिस्रायली कुमन रटक पुद्गलेद्द बेंजामिन सिस्रायली कुमन रटक पुद्गलेद्द इटालीये तक अवस्थाव तिबेना बिताने बिताने देवनी प्रश्ने अतीते पल्लव वंक नमिन हंदुन्ना एति स्थाने वर्तमाने हंदुन्ना नमकु मग्द तिरियाय तिरियाय बोलान जातिक पासले मदारा अभय सिंह दूट लभन पलविनी अदिरे पलविनी प्रश्न देख विक्टोरिया ओलंडो कुमन रटक नियोजितेद इंग्लैंड जाति के तब एक अवस्था वाली बना ऑस्ट्रेलिया जाति के इटाली जाति के इटाली जाति के मैंने दूर रह लेने देवी नहीं प्रश्न है अतीते गोड़वाय जैसे हिंदी नो स्थान है वर्तमान है हिंदू ना नमक मार्ग दे अंबलांतोड़ प्रदेश अंबलांतोड़ हरी एट महारी मीलंगट पियाने मुलन महाविद्यालय आरजी राजिंद तरुष मैंने पुताट लभन पलविनी अदिरे पलविनी प्रश्न देख श्रीलंकाव एक्सत जाति संविधान सामाजिक लागत वर्षे कुमत नमसे अपियान श्रीलंकाव एक्सत जाति संविधान सामाजिक लागत वर्षे इद्दास नमसे हाय इद्दास नमसे फनस पहे හොඳ දෙවෙනි ප්‍රශ්නේ ඔබට මහා මහනුවර සමයේ කුරුඳු පිළිබඳ කාර්යංශය හැඳින්වු නම කුමක්ද? එක එක බදු එක එක නම් ඉදන් දාන්නලා තියෙනවා. මහබද්ද. මහබද්ද. අපි යන්නේ බෝලාන ජාතික පාසලටයි. ගෞරි සම්මානි දුව තමයි පිළිතුරු සපයන්නේ. මෙන්න ඔබට ලැබෙන පළවෙනි අදියරේ පළවෙනි ප්‍රශ්න දෙක. සිංහල රාජ්‍ය භාෂා පනත ඇතිකල වර්ෂය කුමක්ද? 1972 ඒ වෙනින් එකක් මේ වෙනින් එකක් 1956 SWR බණ්ඩාරනායක මහතුරුයි ගෙනාවේ දෙවෙනි ප්‍රශ්නේ ඔබට ලැබෙන මහනුවර සමයේ කුබල් කාර්යාංශයේ හැඳින්වු නම කුමක්ද මහනුවර සමයේ කුබල් කර්මාන්තේ හැඳින්වු නම කුමක්ද බඩහල් බද්ද බඩහල් බද්ද අපි දැන් එහෙමනම් කතා කරමු නේද? ඒ අනුව පළවෙනි අවස්ථාව මුලන මහවිද්‍යාලයටයි අදහස් ප්‍රකාශ කරන්නේ අසින්ත ලක්ෂාන් පුතයි. අවසරයි. අපේ රටේ වර්තමාන ශිෂ්‍ය පරම්පරාවගත් කළ ඔවුන් අධ්‍යාපනයට ප්‍රවේශ වන්නේ නිරන්තරයෙන් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥවරයෙක් වැනි සුවිශේෂී වෘත්තියක ගොමුටය. නමුත් ඒ තුලින් සාර්ථකත්වයට පත්වන්නේ 41 බලාපොරොත්තු පමණි. මේ නිසා වර්තමාන සමාජයේ රටට ගැළපෙන, රටේ සම්පත්වල ගැළපෙන, රටේ අවශ්‍යතාවයන් ගැළපෙන වෘත්තියකින් බිහිනව මේ ගැටලුවක් මතුවලා තියෙනවා. මෙලොවේදී දකින සෑම නිරෝගී පුද්ගලයෙක්ම යම් සුවිශේෂී දක්ෂතාවයකින් පසුවනවා. ඒ පැරණිඳුන් විසින් ප්‍රකාශ කරන්නේ ලොවෙන් එකෙක් එක් දෙයකට වේ සමත කියලා. ඇත්තමෙම දක්ෂතාවයන් හඳුනාගෙන ඒවා වැඩි දියුණු කිරීම සඳහා අධ්‍යාපනයත් එවැනි දක්ෂතා සඳහා සමාජය නව රැකියා අවස්ථාත් එම රැකියා අවස්ථා සඳහා සමාජයේ ඉහළ පිළිගැනීමක් සහ ඉල්ලුමක් ලබා දෙන්නේ නම් මෙරට තරුණ පරම්පරාව ජාත්‍යන්තරව අභියෝග කළ හැකි වෘත්තිකයන් පරිසක් වනු ඇති. එසේම වර්තමාන තරුණ පරම්පරාව තුළ පවතින මානසික ආතතිය විරකියාව සහ තරුණ අසහනයටද මේ කදිම විසඳුමක් වන ඇති.
ऐसे मगे अवसान बलापुरुत्व नवस्था प्रबोध मधुशानी दुआकर අවසරයි රටක ස්ථිර ස්ථිර පැවැත්ම සඳහා සාරධර්ම වැදගත් වෙනවා එහිදී දෙමව්පියන් සැලකීම් විශේෂතනක් ගන්නවා අති සමාජ ක්‍රමය තුළ දෙමව්පිය දුදර සම්බන්ධතා මග පෞරාලේ සවිශක්තිමත් වුණාට වර්තමානයේ බැඳින් ගිලිහිමට ඒක හේතුවක් කී ඇතේ තාක්ෂණයේ දියුණුව හඳුනා දෙන්න පුළුවන් අද වන විට නිවසක්ගත සියලු දෙනාමයි වැඩ කරන්නේ තාක්ෂණ ඉදිරියේ පෙනී සිටීමේ මේ නිසා කුඩා කාලයේ සිට මේ හපත් ආකල්ප වලින් හා බැඳීම් වලින් තොරව තමයි දරුවන් සමාජයට පැමිණෙන්නේ මේ නිසා දෙමව්පියන්ගේ වක්කීමක් හා යුතුකමක් වෙනවා තමනුත් හොඳ දේවල් තෝරාගෙන තමාගේ දරුවාටත් හොඳ දේවල් තෝරා දී මෙහෙම වුණත් අපිට යහපත් සමාජයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සෑම දෙමව්පියන්ගේම බලාපොරොත්තුව තමයි රටට වැඩදායි පුරැසියේ බිහි කිරීමේ නිසා සෑම දෙමව්පියන්ගේම වක්කීම හා වගවීමක් වෙනවා තමා මෙලොවට බිහි කළ හදා වඩාගත් දරුවාට හොඳ දේවල් කියා දීම මෙසේ අප වෙනුවෙන් වගන දෙමව්පිය අපි ආරක්ෂා ආදරෙන් ආරක්ෂා කරන ඕන රැක් ගන්න ඕනි වග වෙන්න ඕනි තත්ත්ව පිළිතුරුමයි අවස්ථාව මෙන්න කතා කරන්නේ සචින්ද තරුෂ පුසයි ඇහේ තබාගෙන දරුවන් හැදෙවුතුන් ජන විවාහගේ අතීතයට වඩා සුසුවන්නේ අදටයි මන්දපෙවන වූ විදුරස සමාජ විදුදු ආචාර්යයන් ආක්‍රමණය කර ඇති බැවිනි අද අප රට හමු වූ ඇති ප්‍රබලතම අභියෝගයක් කරන මද්රව්‍ය පසුගිය වසර කිහිපය පුරාවට පාසල් තවන තවුනියන් ළඟ තබා ගැනීම භාවිතා කිරීම ආදී චෝදනාවට ලක් වුණා පාසල් ගුරුවරයාගේ කතා බහේදී තහරවන්නේ පාසල් මද්රව්‍ය පාදවල තුල බලවත් ලෙස ආක්‍රමණය කර ඇති බවයි ඒ සඳහා පාසල් මට්ටමේ මත් වූ දගෙන් දැනුවත් කිරීම යොමු වූ දරුවන් පුන උත්ථාපනය වැනි දේ සිදු කළ හැකි ආගමික වශයෙන් ආගමික වශයෙන් ඔවුන් යොමු කර ඔවුන්ගේ හැකියාව උපමට්ටම් කිරීමද සිදු කළ හැකි ලංකා මද්රව ජාවාරංකරුව තෝතන්නක් කොටගෙන සමාජ ආර්ථික දේශපාලන දසකී අභිමතා දොස්සේ හැසිරීමට බලේක අධිපතියක් ගොඩනගාගෙන තිබෙනවා අම්බන්තොට බෝලාන ජාතික පාසලේ අම්බන්තොට කලාපේ බෝලාන ජාතික පාසල නමිදු ලක්ෂන් පුතේ කතා කරා අවසරයි බලශක්ති අර්බුදයේ ලෙසින් හඳුන්වනුයේ කිසියම් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන බලශක්ති ප්‍රභවයන්ගේ සහ බලශක්තියින්ගේ හිඟතාවයේ හේතුවෙන් ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබා දීමට නොහැකි තත්ත්වයට පත්වීම මේට ප්‍රධාන හේතුවනුයේ ශක්තිය අධිභාවිතය ශක්තිය අපතයාම ජනගහනය හා කර්මාන්ත ශීඝ්‍ර අයිරින් ව්‍යාප්ත වීමයි මේට ප්‍රධාන විසඳුම වනුයේ බලශක්ති සංරක්ෂණය කර ගැනීමයි බලශක්ති සංරක්ෂණය කර ගැනීම නම් වර්තමානයේ වන විට අප අනවශ්‍ය ලෙස බලශක්ති භාවිතය නවතා දැමිය යුතුය වර්තමානයේ වන විට පොසිල ඉන්ධන ක්‍රමේශය වෙමින් පවතී එම නිසා අප පුනර්ජනනීය සම්පත් ගවේෂණය කිරීම ආරම්භ කළ යුතුය එපමණක් නොව බලශක්ති සංරක්ෂණයේ තවත් පැතිකඩක් වනුයේ කාර්යක්ෂම විදුලි උපකරණ භාවිතා කිරීමයි කාර්යක්ෂම විදුලි උපකරණ හඳුනා ගැනීම සඳහා ලේබල් ක්‍රමයක් නිර්මාණය කළහොත් අකාර්යක්ෂම විදුලි උපකරණ වෙළඳපොළට නිකුත් කිරීම වැළකී ඒ භාවිතා කිරීම වළක්වා ගත හැකිය මීළඟ අවස්ථාව මදිරා අබේසිංහ දුවටයි අවසරයි මිනිසාගේ දිනුවන් සමග ස්වාභාවික පරිසරය වෙනුවට මිනිසා විසින් නිර්මාණය කරගත් කෘතිම පරිසරයක් බිහිවලා තිබෙනවා මේ නිසාත් මිනිසා සම්පත් අධි පරිභෝජනය නිසාත් පරිසරේ හානි බොහෝමයක් වර්තමානයේ වන තුල ඇති වී තිබෙනවා මේකට විසඳුමක් ලෙස බොහෝ රටවල් හද සංකල්පය අද වන විට ක්‍රියාත්මක කරනවා මොකද්ද මේ හද සංකල්පය කියලා කියන්නේ හද සංකල්පය කියලා කියන්නේ පරිසරයට සිදුවන හානි අවම කරගෙන මින් හෝ හානි නොවන ආකාරයට භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමයි අද වනවිට ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් මේ හෘද සංකල්පය තුරි පරිසර හානියම් කරගන්නවා වගේම පරිසරයේ සම්පත් ඉරිසර භාවිතා කරගනු ලබනවා උදාහරණ විදිහට ජර්මන් පාර්ලිමේන්තුව චීනයේ බ්ලීජින් ක්‍රීඩාංගණය ගත හැකි ශ්‍රී ලංකාවේ හෘද සරසවිය තුලද මෙම සංකල්පය ක්‍රියාත්මක වන අතර තව දුරටත් මෙම සංකල්පය අප රට තුල ව්‍යාප්ත කිරීම තුලින් අපේ රටේ වර්තමාන ගැටලුවක් විදිහට පැහැදිලා තිබෙන සංක්‍රමණය උද්ගලනයේ සම්පූර්ණම නැවැත්වීම ප්‍රායෝගික නොවන්නකෝද මෙම ක්‍රියාදාමයේ ක්‍රමක්‍රමයෙන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්න පුළුවන් රට කාර්තිකමය ව්‍යුහය ශක්තිමත් කිරීම වෘත්තිකයන් සඳහා නිසි වරප්‍රසාද ලබාගත හැකි පරිසරයක් ඇති කිරීම තුළින් උද්ගලනයේ යම්තාක් දුරකට අම කර ගන්න පුළුවන් වර්තමාන ශ්‍රී ලංකාව පසුවන්නේද උද්ගලනයෙන් පීඩා විඳිමිනි යන්න හිතන රටක සිට ඉන්න හිතන රටක් දක්වා පරිවර්තන වීමට අවශ්‍ය කාලය දැන් එළඹ ඇත අනාගත පරපුරට මේ රට තම ජීවන ගමනේ අතරමඟ තවාතනක් පමණක් නොකරන්නට වගකීම ගැනීම සමස්ත සමාජයෙන්ම වගකීමකි ස්තුතියි දරුවන්ට ඔබ නොදත් ප්‍රසන්නාදයා දැනුමයි වාසනාවට සිතන තුන් අප්සූදානම් කඩින් ප්‍රශ්න යොමු කරන්න
පළවෙනි කඩින් ප්‍රශ්නේ අපි යමු කරන්නේ මුලන මහවිද්‍යාලයටයි මෙන්න ඔබට හිමි කඩින් ප්‍රශ්නේ අතීතේ පල්ලුර වාපි අතීතේ පල්ලුර වාපි ලෙස හැඳින්වු වැව කුමක්ද මහකන්ද වැව අපි ඊපස්සේ යමු කරනවා බෝලාන ජාතික පාසලට අතීතේ පල්ලුර වාපි ලෙස හැඳින්වු වැව කුමක්ද හුරුළු වැව හුරුළු වැව නැවතත් බෝලාන ජාතික පාසලට අවස්ථාව මෙන්න ඔබට හිමි කඩින් ප්‍රශ්නේ අතීතේ ගගතම අතීතේ ගගතම වාපි ලෙස හැඳින්වු වැව කුමක්ද වැවත් ගින්ගඟ අපේ පස්සේ යමු කරන මුලන මහවිද්‍යාලයට මහකනදරා වැව කන්තලී වැව කන්තලී වැව නැවතත් ඔබ පිළිටමයි මුලන මහවිද්‍යාලයට මෙන්න ඔබට හිමි කඩින් ප්‍රශ්නේ කේරගල ප්‍රදේශයේ ඇති ඓතිහාසික පිරිවෙන කුමක්ද පద్මාවතී පිරිවෙන පద్මාවතී පිරිවෙන බෝලාන ජාතික පාසලටයි මේ කඩින් ප්‍රශ්නේ පැපිලියානේ ප්‍රදේශයේ ඇති ඓතිහාසික පිරිවෙන කුමක්ද පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ඔව් සුනේත්‍රා දේවි පිරිවෙන මුලන මහවිද්‍යාලයටයි මේ කඩින් ප්‍රශ්නේ තුන්වෙනි පරාක්‍රමබාහු රජු කුමන රාජධානියකට අයත්ද පොළොන්නරුව රාජධානිය අපි ඊපස්සේ යමු කරන බෝලාන ජාතික පාසලට තුන්වෙනි පරාක්‍රමබාහු රජු කුමන රාජධානිය දමදෙනි යුගයට යාපහුව රාජධානිය යාපහුව නැතත් ඔපිල්ටමයි අවස්ථාව මෙන්න ඔබ ටීමේ කඩින් ප්‍රශ්නේ දෙවෙනි විජේබාහු රජු කුමන රාජධානියකට අයත්ද පොළොන්නරුව යුගයට ඔව් පොළොන්නරුව යුගයට අද දවසට නියමිත අපි ප්‍රශ්න යමු කරා අපි බලමු ලකුණු තත්ත්වයේ කෙසේද කියලා හැම වැදගත් පියවරකටම DSI DSI සුපර් ස්පෝර්ට්ස් දැනුමයි වාසනාවයි හම්බන්තොට කලාප තරඟයේ අද දවසේ පැවති මුලන මහා විද්‍යාලය හා බෝලාන ජාතික පාසල අතර පැවති තරඟයේ මුලන මහා විද්‍යාලයේ W අචින්ත ලක්ෂාන් ලකුණු 16ක් ලබාගෙන තිබෙනවා BG ප්‍රබෝදා මදුෂාණි ලකුණු 6ක් ලබාගෙන තිබෙනවා R රචින්ද තරුෂ ලකුණු 6ක් වශයෙන් මුළු ලකුණු 28ක් ලබාගෙන තිබෙනවා මුලන මහාවිද්‍යාලය බෝලාන ජාතික පාසල TH නවින්දු ලක්ෂාන් ලකුණු 28ක් ලබාගෙන තිබෙනවා AGS මදීරා අබේසිංහ ලකුණු 27ක් ලබාගෙන තිබෙනවා SG ගෞරි සම්මානි ලකුණු 7ක් ලබාගෙන තිබෙනවා ඒ අනුව බෝලාන ජාතික පාසල මුළු ලකුණු 62ක් ලබාගෙන තිබෙනවා ලකුණු 62ක් ලබාගත් බෝලාන ජාතික පාසල දෙවන වටේ තරඟ සඳහා සුදුසුකම් ලබනවා අපි කණ්ඩායම් දෙකටම සුබපතමු තරඟයකට සහභාගී වීම ජයග්‍රහණය කොට සලකන්නේ ඒ අතින් හැම කණ්ඩායමක්ම ජයග්‍රහී කණ්ඩායමක් දැනුමයි වාසනාවයි හොඳයි අද අපේ තරඟෙන් ඉවත් වෙන මුලන මහවිද්‍යාල නියමිත සාහිත්‍ය සාත්තිනිපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවටයි පාතබා තිබෙන්නේ හම්බන්තොට අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ KD කරුණාරත් මැතිමානන්ටත් ඩී සෙන්තුසා පුත්‍ර සමාගමේ ප්‍රදර්ශනාගාර කළමනාකාර වසන්ත කුමාර මැතිතුමාටත් අපේ ගෞරවනීය ආරාධනාව. මා පළමුවෙන්ම ආරාධනා කරනවා හම්බන්තොටද අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ තුරන්දර KD කර්ණාරත් මැතිතුමාටගෙන. एकम डी सेंटेंस आपुत्तु समागमन पीरनामना
තින්නපත් ප්‍රදානයට අපේ ගෞරවනීය ආරාධනාව ඉසම් සසපුත් සමාගමේ ප්‍රදර්ශනාගාර කල්මනාකාර වසන්ත කුමාර මැතිතුමාට इवागेम अद दवसे हुंदम कत्ताव करमें जयग्रहण हिमिगर गणति बेन्ने बोलान जातिक पासले नविंदु लक्षान पुताय उत्तरीतर गुणदहमिन्युत् हदवतक् गति पुरवसियेक् बिहि किरीमाय मे अपि कौरुत् दन्न इंग्रीसि जातिक फ्रांसिस् बेकन् महता विसिन् नितर करन प्रकाशयाक् सियल्लटम मत्तेन् एय सम सिद्धि दरागेन तवत् सुविशेषी दिनेक अवसानयक् सनिटुहन् किरीम संदहाय अपि मे सूदानम् वन्ने वत्मन लांकीय लामा परपुरे दनुमट हकियावट वसर गणना वक्ति से साडंबरव लोव टेलीगन्वन अपूर्व वेदिकाव डीएसआई सुपर स्पॉट दनुमाई वासनावाई दक्षेन नतर अति दक्षेन उरिन नुर तनग वेदुनु थावत्तिक प्रशंसनीय तरंगेक निमाव मेसे सनिटुहन्वन मगाई දැනුමයි වාසනාවයි නිර්මාත්‍ර ජේෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ආචාර්ය ගුණසේකර පතිරණ මැතිතුමනි ඔබතුමන්ටත් බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම පාසල් දිත්වේ නියෝජනය කිරීමට සැපමිනි පාසල් දිත්වේ ගෞරවනීය විදුහල්පතිවරුනි ආදරණීය ගුරු මෑණිවරුනි ගුරු පියවරුනි ආදරණීය දෙමාපියනි මගේම සහෝදර සහෝදරෙනි ඔබ සැමටත් බෙහෙවින්ම ස්තුතියි එසේනම් නැවතත් තවත් දක්ෂයින් පිරිසකට මේ දැනුම් සවිරේ කිමි දෙන්නට ඉඩ හසර විවර කර දෙමින් ඔබෙන් අදට සමුගන්නම් ඔබ සැමට ස්තුතියි සක් උපදින්නේ DSI